ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද ලක්ෂ 20ක් කැඩුවේ. සජිත් මහත්තයා පෙරදුනේ කවුරු හින්දාද? අර ටැංකිකාරයෝ හින්දා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටැංකිය කරේ තියාගෙන බදුල්ලේ ගියේ චාමරයි නිමල් සිරිපාලයි. ඒ ගියේ ඒගොල්ලගේ හොරකම් වහගන්න තමයි. ඒගොල්ලන්ගේ යකඩ හොරකම ජපන් හොරකම් වහගන්න තමයි එහෙම ගියේ. හැබැයි 116,000 අපේ දිස්ත්‍රික්කයේ ඒගොල්ලෝ ඡන්ද කැඩුවා. ඒ කැඩුවා විදිනු. ලංකාවේම 120ක් කැඩුවා. ඒ ලක්ෂයට තිබ්බනම් අද ජනාධිපති පුරුවෙන්නේ කවුද? සජිත් ප්‍රේමදාස. එහෙනම් අනුශාසන මැතිතුමාගේ ජයග්‍රහණය පිටිපස ඔහුගේ නිර්මාණශීලී නායකත්වය වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව තිබුණා. ඒ කොන්ත්‍රාත්තුව නොතිබෙනදී ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි. රනිල් එහෙම කරේ ඇයි? රනිල් දන්නවා සජිත් ජනාධිපති වුණා නම් සජිත්ගේ ටීම් එක රට හදනවා. රනිල් හිතුවා සජිත් ජනාධිපති වුණොත් ආයි රනිල්ට මේ කපේ දේශපාලනට එන්න බෑ. හැබැයි ඔහු හිතුවා අනුරාධපුර ජනාධිපති වුණොත් ඔහුගේ ටීම් එක හොඳ නැහැ. ඔහුට පළපුරුදු උපදේශකයෝ නැහැ. ඔහුට මේ ආර්ථික උගුලෙන් ගලවන්න උපදෙස් දෙන්න පුළුවන් කට්ටිය නැහැ. ඔහු වටේ ඉන්නේ අත්දැකීම් නැති මිනිසක්. ඒ හින්දා මාස 7-8ක් යනකොට අර ගියපාර වුණා වගේ අනේ අපෝ රනිල් හොඳයි නේද කියලා මිනිස්සු කියන්න ගණී කියලා. දැන් අනිල් බලන් ඉන්නේ ඒකට.